ඔගලන් දන්නවා ඇති මේක කඩල රනිල බෝගයට රනිල කුලයට අයත් වෙන ශාකයක්. මේක උද්භිත විද්‍යාත්මක නාමය ගත්තොත් එහෙම සිස ඇරිටිනම් නැත්නම් සමහර විට සයිස සිස ඇරිටනම් කිව්වොත් හරි. සාමාන්‍යයෙන් මේක ගත්තොත් ඔගලන් දන්නවා කෞපි ශාකයක් වගේ තමයි මේ මූල පද්ධති එහෙම පිටලා තියෙන්නේ. ඉතා මේ ඔගලන්ට පෙනෙනවා ඇති මෙතන ඉතා කුඩා පත්‍ර තියෙන්නේ. ශාකේ සාමාන්‍යයෙන් ගෙඩි පල ගන්නකොට මෙහෙම අත්තේ යට පැත්තේ තමයි පලගන්නේ. අපි දැන් මේ කඩල බෝගේ සාමාන්‍ය ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. අපි කියනවා දේශි කියලා වර්ගයක් තියෙනවා, කබුලි කියලා වර්ගයක් තියෙනවා. මේ දේශි කියන වර්ගය ඇත්තටම කළු පාටයි, දුඹුරු පාටවරු කළු පාටයි, කබුලි සුදු පාටයි. එතකොට මල මේ සුදු පාට ඔබ දැන් දකින්න ඇති මේ මල සුදු පාටෙන් තියෙන ඇත්තටම කබුලි වර්ගය. මල රෝස පැහැතෙන් තියෙන්නේ දේශි වර්ග. ඒකෙන් අපිට පුළුවන් මේ ගසේ දේශිද කබුලිද කියන වර්ග පිළිබඳ අඳුන ගන්න. මෙම ශාකයේ සමහර වර්ග තියෙනවා, ප්‍රභේද තියෙනවා. එම ප්‍රභේදවල කඳ මුලින්ම ඇවිල්ලා පසු අතු බෙදෙනවා. සමහර වෙලා තියෙනවා ඒ වගේ මුලින්ම අතු බෙදීම සිද්ධ වෙන මෙන්න මේ ආකාරයට. අතු බෙදීම වැඩි කියන්නේ ඇත්තටම හොඳ ලක්ෂණයක් එම ප්‍රභේදවල. මොකද අතුවල තමයි යට පැත්තේ අපිට මේ ගෙඩි පලගන්නේ. ඇත්තටම අපි පරේෂණ වලින් අපි හොයාගෙන තිනවා බණ්ඩාර වෙලව වවන්න පුළුවන්. බණ්ඩාර වල ප්‍රදේශයේ කුණ්ඩසාලේ. එතකොට අපිට තව පුළුවන් විලි කලාපේ වගා කරන්න. හිටවීම සාමාන්‍යයෙන් අපිට පුළුවන් වැටියක් දාගන්න, පාත්ති වගේ දාගන්න, සෙන්ටිමීටර 60ට 75ට වගේ. එතකොට පේලි දෙකක් යනවා. ඕගලන්ට පේනවා ඇති මේකේ දැන් අපි වගා කරලා තිනේ එම වැටියේ. පේලියක පැල අතර සෙන්ටිමීටර 10ක් වගේ. සාමාන්‍යයෙන් අපි කරන්නේ උගලන් දන්නවා කව්පි වගා කරලා උගලන් ළඟ අද්දැකීම් ඇති. ඒකට අපි ඇට එම තැන් වලට දාලා අපිට තුනී කරලා ගන්නත් පුළුවන්. පේලියට දාලා සෙන්ටිමීටර 10න් 10ට නැත්තම් අපිට 10 පුරුදු අයට පුළුවන් සෙන්ටිමීටර 10න් 10ටම ඇට දාලා වගා කරන්න. අසන නෙලීමට සාමාන්‍ය දින 75ක් 80ක් වගේ යනවා. එතකොට අපිට අසල් නෙලනකොට අපි කරන්නේ මේක දැන් වෙනත් භෝගවල රනිල භෝගවල වගේ සැරෙන් සැරේ අසන වාර කීපයකදී නෙලන්න ඕනේ. අසන සම්පූර්ණයෙන්ම ගහ පිටින්ම අපි නෙලා ගන්නවා. ගහ පිටින්ම නෙලා ගන්නවා මේ ගෙඩි හොඳට වේලුණායින් පස්සේ. සාමාන්‍යයෙන් අපේ පරේෂණ දත්වල අනුව වියලි කලාපේ අපි අරන් තියෙනවා පරේෂණ වලින් ටොන් 1ක් හෙක්ටයාර එකකට ටොන් 1ක ප්‍රමාණයක්. ඒ කියන්නේ කිලෝග්‍රෑම් 1000ක් ගන්න පුළුවන් හෙක්ටයාර එකකින් අස්වැන්න. අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අපි කිව්වා මේක රනිල භෝගයක් කියලා. රනිල කුලේ හැම භෝගෙටම වගේ මේකටත් ඇත්තටම මෙන්න මේ වගේ පාදස්ත කුණු වීමට පාත්‍ර වෙන්න පුළුවන්. එතකොට වැඩි වතුර ප්‍රමාණයක තිබ්බොත් තමයි වැඩියෙන් වතුර තිබ්බහම මේක ඇත්තටම වැඩි වෙනවා. අපි විවිධ කෘෂි දේශගුණක තත්ත්ව යටතේ මෙම වර්ග අත්හදා බැලීම් කටයුතු කරනවා. එතකොට අපිට පුළුවන් ඉතා ඉක්මනට ඔබට ශ්‍රී ලංකාවේ අපේම නිර්දේශ කරන්න පුළුවන් වර්ගයක් දෙන්න.